එලෙවල් මේට් ඊසි අපි අද කතා කරන්න යන්නේ ඒලෙවල් රිසල්ට් ආවට පස්සේ ඔයාලා මොකද කරන්න කියලා. ඔයාලට ආපු මේ රිසල්ට් එක ගැන සමහරක් අය සතුටු ඇති. සමහරක් අය ටිකක් දුකත් ඇති. මොකද තමන් බලාපොරොත්තු වෙච්ච මට්ටමට යන්න බැරි වුණ නිසා. ඇත්තටම කියනනම් මෙහෙමයි. දැන් මේ කාලේ බොහෝම මාරු වෙන ඒලෙවල් ලියන්නේ නේද? ඉතින් එක එක අයට විවිධ හේතු තියෙන්න ඇති. සමහරක් අයගේ හේතු ආර්ථික අපහසුතා වගේම තවත් සමහර අයට තමන්ගේ කම්මැලිකම වගේ හේතු තියෙන්නත් පුළුවන් නේද? මොන දේ වුණත් දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. දැන් ඊළඟට තියෙන්නේ ඉස්සරහට මොකද කරන්න කියලා බලන්න. දැන් එතකොට ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි ලියපු ළමයිනුත් ඉන්නවා. ඒ වගේම තර්ඩ් ෂයි ලියපු ළමයිනුත් ඉන්නවා. ඉතින් තර්ඩ් ෂයි ලියපු ළමයින්ට ආයි වතාවක් ලිව්වයි කියලා ඒගොල්ලන්ට යුනිවර්සිටි යන මට්ටම වැඩි කරගන්න බෑ. ඒ වගේම මේ ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි ලියපු අයගෙනුත් සමහරක් අයට හිතෙන්න පුළුවන් මම මේ උපරිම මට්ටමට ආවා. එහෙම නැතත් සමහරක් අයට හිතෙන්න පුළුවන් තමන්ගේ ආර්ථික තත්ත්වය ඒ වගේ හේතු හින්දා මේ ප්‍රමාණය ඇති. මේ ආපු එකෙන් මම මොකක් හරි කරනවා. මොනවද කරන්න පුළුවන්? ගොඩාක් අය කරන්නේ මොකද්ද? කැම්පස් යන එක නේද? කැම්පස් යන්න පුළුවන්. ඒ තරම්වත් මට්ටමක නැති උනායි කියලා මේක ජීවිතයේ අවසානය නෙමෙයි නේද? ඔයාට පුළුවන් වෙන ඕනම විදිහකින් ජීවිතය ජයගන්න. ජොබ් වලට යන්න පුළුවන්, වෙන වෙන කෝස් කරන්න පුළුවන්. එහෙම ගොඩාක් දේවල් අවස්ථා තියෙනවා. ඒකේ හින්දා තමන්ගෙන් වැඩක් නැහැ කියලා හිතන්න එපා. ඇයි? මේ A-level විභාගයෙන් බැලුවේ ඔයාගේ එක දක්ෂතාවයක් විතරයි. තමන්ගේ දක්ෂතා ඔක්කොම ටික ඒකෙන් හරියට බැලෙන්නේ නැහැ. හැබැයි එහෙම කියලා ඒක වැඩක් නැත්තේ නැහැ. A-level අනිවාර්යයෙන්ම වැදගත්. නමුත් A-level ෆේල් වුණයි කියලා ඒක ඔයාගේ ජීවිතයේ ෆේල් වීමක් නෙමෙයි. තව ඕන තරම් අවස්ථා ඉදිරියේ වට ගොඩනගා ගන්න පුළුවන්. අද විශේෂයෙන්ම කියන්න යන්නේ මෙන්න මේ ඊළඟ පාර ලියන්න ඉන්න අයට. ඒ වගේම තව කොටසක් ඉන්නවනේ දැන් මෙඩිසින් යන මට්ටමටම සිලෙක්ට් වෙච්ච අය. ඒගොල්ලන්ට වෙනම මම මෙඩිසින් ගැන පස්සේ කතාව කියලා දෙන්න නේද? පොඩ්ඩක් රිලැක්ස් වෙලා මෙඩිසින් වැඩේ කොහොමද හරියටම ගොඩ දාගන්නේ කියලා. අමතරව දැන් මේ සැටිස්ෆයිඩ් කියන ගොඩට වැටෙනවා මෙඩිසින් යන අය විතරක් නෙමෙයි, මෙඩිසින් ඉංජිනේරින් විතරක් නෙමෙයි. ඒ තමන්ගේ ඉලක්කයේ විදිහට තමන් හදාගන්න තැනට වැටෙනවා නම් ඒක අනිවාර්යෙන් ප්‍රමාණවත්. මෙඩිසින්ම යන්න ඕනේ කියලා නියමයක් නැහැ නේද? ඉංජිනේරින්ම යන්න ඕනේ කියලා නියමයක් නැහැ. ඒ වගේ පැති වලින් යනවට වඩා අනිත් පැති වලින් යන්න ඔයාගේ දක්ෂතාව තියෙන්න පුළුවන්. ඒකින්ද ඔයාට ඒව ඇත්තටම හිතෙනවා නම් හොඳයි කියලා අනිවාර්යෙන් මේවට යන්න. ආයි සෙකන්ඩ් සයි තර්ඩ් සයි කරන්න ඕන නැහැ. හැබැයි ඒක මදි කියලා හිතෙනවනම් ඔයාට ඊට වඩා දෙයකට යන්න ඕනේ කියලා හිතෙනවනම් අපි ඊළඟ ෂයි එකට ට්‍රයි කරමු නේද? හැබැයි මේ ට්‍රයි කරන එක නිකන් ආවට ගියා ට්‍රයි කරලා හරියන්නේ නැහැ. උපරිමෙන් කරන්න ට්‍රයි කරන්න ඕනේ. හරි, කොහොමද අපි උපරිමෙන් කරන්නේ? ඒක ගැන තමයි මම අද වීඩියෝ එකේ ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොමද දැන් අපි ඊළඟ ෂයි එකට ලෑස්ති වෙන්නේ? ඊළඟ ෂයි එක අපි උපරිමෙන්ම කරන්න ඕනේ නේද? ඒකට අපි හරි සැලැස්මක් හදාගන්න ඕනේ. කොහොමද එතකොට මේ සැලැස්මක් හදන්නේ? සැලැස්ම හදන එකේ පළවෙනිම පියවර තමයි ඔයා මොනවද දැනට කරලා තියෙන්නේ කියලා ඔයා හරියට අවබෝධ කරගන්න එක. දැන් ඒ දේවල් ගත්තාම මේකේ මොනවද තියෙන්නේ? මුලින්ම අපි තියරි කවර් කරන්න ඕනේ. ඊට පස්සේ පේපර්ස් කරන්න ඕනේ. ඉතින් මේම කොළ හතරක් අරගන්න. මේ තියෙන සබ්ජෙක්ට් තුනට 1 2 3. එතන මේ සබ්ජෙක්ට් තුනේ ටොපික් ටික, මේන් ටොපික් ටික මෙහෙම ලියාගෙන යන්න. එතකොට මේ ඔයාට හොඳට පුළුවන් කොහෙන් හරි කවර් වෙලා තියෙනවනම් ඒව ටික ටික් දාන්න පුළුවන්. හරිද? පළවෙනි තීරුවේ අර මං කලින් කියලා දීලා තියෙනවා. පළවෙනි තීරුවේ ඔයා කොහෙන් හරි ඉගෙනගෙන තියෙනවනම් ටික් දාන්න පුළුවන්. එකවතාවක් පාඩම් කරලා තියෙනවනම් තව තීරු දැන් මේක මාතෘකාව ඉස්සරහා තීරු ගොඩාක් ගහන්න පුළුවන් මෙහෙම නේද? ඒව අපිට පුළුවන් ඔයා සිලබස් එක එකවතාවක් කවර් කරලා තියෙනවා, ක්ලාස් එකෙන් කවර් කරලා තියෙනවා, ඉස්කෝලෙන් කවර් වෙලා තියෙනවා, එහෙම මාක් කරගන්න. එතකොට ඔයාට පේනවා ඔයා මොනවද කරලා තියෙන්නේ, මොනවද කරලා නැත්තේ. ඒ කියන්නේ
ඔයාට හරියට හොයාගන්න පුළුවන් ඔයාට තව මොනවද කරන්න තියෙන්නේ කියලා. නේද? ඒ වගේම මේ papers කරන එකත් එහෙමයි. අඩුමතර මේ 2000 ඉඳලා papers කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වුණාට දැන් මේ තියෙන කාලේ ඔයාට පුළුවන් උපරිමේ තමයි කරන්න වෙන්නේ. එතකොට මේ පැත්තේ ලියන්න අවුරුදු ටික ඊට පස්සේ මේ පැත්තේ ලියන්න විෂයන් තුන. හරිද? එතකොට ඔයා paper එක කරලා ඉවර නම් ඒවට ටික් දාන්න. හරිද? මම නම් past papers කරේ මුලින්ම එකවතාවක් කරා තියරිත් එක්ක. ඒ කියන්නේ තියරි ඉගෙනගෙන අර categorized past papers කියන එක මේ විදිහට කරා. දැන් මේ විදිහට කරන්න ඔයාට ගොඩක් වෙලා නැති වෙයි නේද? ඒක හින්දා මම නම් කියන්නේ තියරි කවර් කරලා ඒත් එක්ක කවර් නැති තියරි තියෙනවා නම් එතකොට ඒකත් එක්ක මෙහෙම categorized past papers කරන එක හොඳයි. ඒක තමයි මගේ ඇත්තටම පළවෙනිසයි පළවෙනිවතාව past papers කරපු. ඊට පස්සේ මම full papers කරේ එකවතාවයි. ඒක කරලා කොහොමද MCQ note එක හදුවේ? ඒ ගැන විස්තර තියෙනවා මගේ YouTube channel එකේ. ඔයාලට බොහොම පැහැදිලිව බලන්න පුළුවන් ඒ වීඩියෝ එක. හරි. ඉතින් අපි ඊළඟට යන්න හදන්නේ දැන් මේ විදිහට ඔයාට තියෙන වැඩ ටික මොනවද කරන්න තියෙන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ මොකද කරන්න ඕනේ? ඔයාට තියෙන්නේ මොනවද? සීමිත කාලයක් තියෙනවා. මෙන්න මේ සීමිත කාලය ඔයාට තියෙන මෙන්න මේ වැඩවලට බැලන්ස් කරගන්න ඕනේ. නේද? මේ දෙක හරියට බැලන්ස් කරගත්තොත් ඔයාට උප්පරිම රිසල්ට් එකකට යන්න පුළුවන් වෙනවා. ටයිම් එක හරියට බැලන්ස් කරලා වර්ක් ප්ලෑන් එකක් හරියට හදාගන්න හැටි මම කලින් වීඩියෝ එක කරා. ඔයාට බොහොම ලේසියෙන් ඒක බලලා හොඳම වර්ක් ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්. කොහොමද මේ පාර උපරිමයකට යන්නේ? දැන් අපි දන්නව මොනවද අපේ අඩුපාඩු කියලා. නේද? කලින් ලස්සන්ට වගු තුනක් ගහලා අපි ඒවා ටික හොයාගත්තා. ඊට පස්සේ අපි ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න ඕනේ. දැන් අපි ගමු මුලින්ම ආට තියරි බෑයි කියලා. එතකොට මොකද කරන්න ඕනේ? එතකොට ඔයාට පුළුවන් සම්පත් පොත් වලින් නේද? බයොලොජි, කෙමිස්ට්‍රි වලට එහෙමනම් ඔෆිෂියල් සම්පත් පොත් තියෙනවා. ඊට පස්සේ ටීචර්ස් ගයිඩ් වගේ ඒවා අරගෙන ඒවෙන් තියරි ගොඩක් කවර් කරගන්න පුළුවන්. ඉතින් මේ තියරි කවර් කරන වැඩේට ඔයාට බොහෝ විට හරියන්නේ වීඩියෝ ක්ලාස්. මොකද ඔයාට ගැළපෙන වේගයෙන් කරගෙන යන්න පුළුවන්. ඉතින් මගේ ෆිසික්ස් වීඩියෝ ක්ලාස් එක හදලා තියෙන්නේ ඔයාටම ගැළපෙනම විදිහට. එතකොට මේක ඉතාමත් කෙටි කාලයකින් හැම කරුණක්ම සරලව පැහැදිලිව ඔයාට අවම මිලකට මගේ ෆිසික්ස් ක්ලාස් වලින් ෆිසික්ස් අමාරු පාඩම් ටික එහෙම නැත්නම් ඔයාට තාම කෙරිලා නැති පාඩම් ටික කවර් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට සිලබස් කවර් කරලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන්න ඕනේ. ඉතින් මේව පාස් පේපර්ස් කරන්න ගත්තාම මොකද වෙන්නේ? ඔයාලට තේරෙනවා සමහරක් තැන්වල පාඩම් ඔයාට අහු වෙලා නැහැ කියලා. එතකොට මොකද කරන්න ඕනේ? ඔයා ආයෙ ගිහිල්ලා ඒවා කවර් කරගන්න ට්‍රයි කරන්න ඕනේ. ඉතින් මේ විදිහට අමාරු කොටස් විතරක් මගේ ක්ලාස් වලින් කවර් කරගන්නත් ඔයාලට අවස්ථාවක් සලස්වා දීලා තියෙනවා. කොහොමද? දැන් ඔයා papers කරගෙන යද්දි ඔයාට හම් වෙනවයි කියලා හිතමුකෝ මොකක් හරි කොටසක්. උදාහරණයක් විදිහට තාපගති විද්‍යාව, මේ චාලකණුකවාදී ආර්ද්‍රතාවය ඔය ටික තේරෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට ඔයාලට පුළුවන් මේ සම්පූර්ණ පාඩමම බයි කරන්න නැතුව ඔයාලට අමාරු කොටස විතරක් බයි කරන්න. ඉතාමත් සාධාරණ අවම ක්ලාස් වී එකකට. නේද? ඉතින් එතකොට මම ඔයාලට ඒකේ සම්පූර්ණ තියරි 100%ක් කියලා දෙනවා. ඊට අමතරව පැට්‍රිකල් වල වැදගත් පොයින්ට් සහ ඒව කොහොමද කරන්න කියලාත් කියලා දෙනවා. ඒ වගේම වැදගත්ම දේ. මොකද්ද? මේවා ඉගෙන ගත්තා වගේම මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න මොනවද ඕනේ? මතක තියාගන්න ක්‍රම තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට මතක තියාගන්න කෙටි ක්‍රමත් එක්ක ෂෝට් නෝට් දෙනවා. එක්සෑම් එක වෙනකම් අනිවාර්යයෙන්ම මේවා හොඳටම මතක හිටින විදියට මතක තියාගන්න. නේද? ඉතින් ඒවත් එක්ක මං කියන විදියට වැඩේ කරවොත් අනිවාර්යෙන්ම ගොඩ දාගන්න පුළුවන්. එහෙම ගොඩ දාගත්තු ළමයි ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ගේ කමෙන්ට්ස් ඔයාලට පුළුවන් ඊළඟ මේ ඊසි ටෙලිග්‍රෑම් ගෲප් එකෙන් බලන්න. එතකොට තියරි ක්ලාස් එකේ සම්පූර්ණයෙන්ම තියරි කරනවා. රිවිෂන් ක්ලාස් එක දැනට හදලා තියෙන යාන්ත්‍ර විද්‍යාවට තමයි
මේ යාන්ත්‍ර විද්‍යාව කෙටි ක්‍රම ටික. පැය දෙකහමාරක් වගේ කෙටි කාලයකින් පැහැදිලිව කියලා දෙනවා. ළමයින්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි හරියට පේපර්ස් කරගන්න බැරි එක. ඉතින් ඒකට විසඳුමක් විදිහට මගේ පේපර් ක්ලාස් එකෙන් ඔයා කොහොමද පේපරයක් කරන්න ඕනේ, MCQ කරන කෙටි ක්‍රම වගේම MCQ නෝට් එකක් හදන හැටිත් පැහැදිලිව කියලා දෙනවා. ඉතින් දැන් මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා කියලා. මේ වගේම තව ගොඩක් වීඩියෝ මම දාලා තියෙනවා නේද? විශේෂයෙන්ම මේ පාස් පේපර්ස් කරන හැටි ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත්. හරිද? ඒ වගේම ටයිම් ටේබල් එකක් කොහොමද හදාගන්නේ කියලත් ඔයාලට වැදගත්. මොකද මේ අවම කාලයක් නේ තියෙන්නේ, බොහොම කෙටි කාලයක්. ඒක උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න. ඉතින් ඒ විදිහට උපරිමයෙන් ප්‍රයෝජනයට අරගෙන මේ පාර ඔයාගේ උපරිමය කරන්න. All the best.